විශේෂ දවසක්. ඒ තමයි අප කවුරු සරණ යන්ට එදුන ලෞතර බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමාපල සිහිවන දවස අද දවස. ඒ සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයන් වහන්සේ උත්පත්තිය ලැබුවේ අද වගේ දවසක. ඒ වගේම සිද්ධාර්ථ ගෞතම තාපසයාණන් වහන්සේ උතුම් සම්බුද්ධත්වයට පත් උනේ අද වගේ දවසක. ඒ වගේම සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාවදාලේ අද වගේ දවසක. ඉතින් අද වගේ දවසක මේ බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල සිහිවෙන තැනදී අපි බෞද්ධ පිරිස හැටියට අපේ ජීවිතේ ඒ බුදුරජාණන් වහන්සේ පෙන්නපු ධර්මයක අර්ථාන්විත කරගන්නට උත්සාහ කරන්නට ඕන. ඒක තමයි මේ තෙමඟුල සිහි කරන තැන සිදුවිය යුතු ප්‍රධානම කාරණාව වෙන්නේ. මම ඔබට මාතෘකා කරන්නට යෙදුනේ අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාවදාලන්නට මත්තෙන් වදාළ අවසාන බුදු වදන. හදදාමි භික්කවේ ආමන්ත්‍රයාමි වෝ මහණෙනි මන් නුඹලා අවසාන වතාවට අමතමි. වය ධම්මා සංඛාරා හටගත් සියල්ලම සකස්සන සියල්ලම නැසෙන සුළුයි. අප්‍රමාදේන සම්පාදේත අප්‍රමාදීව කටයුතු කරන්න. මේක තමයි බුදුරජාණන් වහන්සේගේ අවසාන බුදු වදන. අවසාන බුදු වදන ඒ විදිහටම වදාළේ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ධර්මය තමන්ගේ ජීවිතය තුළින් අප්‍රමාදීව කටයුතු කරන්න කියලා. පින්වතුනි, අපට ඇයි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයක් ඕන වෙන්නේ? අපි මෙන්න මේ කාරණාව ඉඳලා ඒ ධර්මය අප්‍රමාදී වෙන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න උත්සාහ කරමු. අපට ඇයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඕන නැත්තේ? පින්වතුනි, අපට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවශ්‍ය වෙන්නේ ඇයි කියලා අපි නොදන්නා තාක්කල් අපි ඒ ධර්මයේ තුල අප්‍රමාදී වෙන්නේ නැහැ. මං ඉස්සෙල්ලාම ඔබට පැහැදිලි කරලා පෙන්නන්නම්.
අපට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවශ්‍ය වෙන්නේ කුමන කාරණා මතද? කුමක් නිසාද බුදු කෙනෙක් වදාරන ධර්මයම අපට ඕන වෙන්නේ කියන එක. මම ඔබට අතීතයේ සංසාරයේ ස්වභාවය ගැන කිව්වොත් කෙනෙකුට සැක හිතෙන්න පුළුවන්. එහෙම එකක් තිබ්බා කියලා අපි කොහොමද දන්නේ කියලා? ඉතාම භයානක සංසාර ගමනක් අපි ඇවිදලා තියෙනවා. නමුත් ඒ සංසාර ගමන පිළිබඳව අපට පේන්නේ නැහැ. ඒ සංසාර ගමන පිළිබඳව අපි දන්නේ නැහැ. අපට ඒ කාරණාව පවා විශ්වාස කරන්න තියෙන්නේ බුදුරජාන් වහන්සේ පෙන්නපු කාරණා එක. ඒ වගේම අපි කවුරුත් දන්නේ නැහැ මෙතනින් මත්තේ අපි කොහෙද යන්නේ කියලා. ඒ යන ගමනක් පිළිබඳවත් අපි දන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා අවිද්‍යා නීවරණානං සද්ධානං තණ්හා සංයෝජනානං සන්දහවිතං සංසරිතං. අවිද්‍යාවෙන් වැසිලා තණ්හාවෙන් බැඳිලා මේ සත්වයෝ සංසාරේ ගමන් කරනවා. මොකද අවිද්‍යාව කියන්නේ? ඒක අපි සරලව තේරුම් ගනි. මම ඔබට ඒ කාරණාව හේතු ගණලා පෙන්නන්න. අවිද්‍යාව කියලා කියන්නේ ජීවිතයේ අඥානකම. ජීවිතයේ පිළිබඳව සත්‍ය නොදන්නාකමටයි අවිද්‍යාව කියලා කියන්නේ. ඇත්ත ඇතිසැටියෙන් නොදන්නාකමට කියනවා අවිද්‍යාව කියලා. මෙච්චර භයානක සංසාර ගමනක් අපි උරුම කරගෙන ඉන්නේ අපි ජීවිතයේ පිළිබඳව ඇත්ත ඇතිසැටියෙන් හොයන්නේ නැති නිසා. ඇත්ත ඇතිසැටියෙන් අපි හොයන්න පෙළඹුණොත් ඇත්තට මුහුණ දෙන්න අපි කල්පනා කළොත් අන්න එතනදී අපට අවශ්‍යතාවයක් ගොඩ නැගෙනවා බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය. දැන් ඔබ හිතලා බලන්න ඔබ කවුරු මනුස්ස ලෝකේ ඉපදිච්ච අය? ඔබ කවුරු මනුස්ස ලෝකෙන් චුත වෙන අය, මැරෙන අය? අපි දන්නේ අපේ ජීවිතේ මේ කාල පරාසයේ ටික විතරයි. අපි මේ අපි දන්න කාල පරාසයේ තුල තියෙන කරුණු ටික ගැනවත් හරියට දන්නවද කියන එක පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා මම ඔබට අතීතයේ නිරුද්ධ වෙච්ච නොදන්න අතීතය ගැන කතා කරන්න යන්නේ නැහැ. නොපැමිණිච්ච අනාගතය, නොදන්න අනාගතයක් ගැන කතා කරන්න යන්නෙත් නැහැ. මම ඔබට පැහැදිලි කරලා පෙන්නන්නම් අපේ ජීවිතේ දැන් මේ ජීවත් වෙනවා කියන කාරණා තුළ අපි සත්‍යවාදීවද ඉන්නේ අසත්‍යවාදීවද ඉන්නේ කියන කාරණාව මම ඔබට පෙන්වලා දෙන්නම්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවශ්‍ය වෙන්නේ වයසට ගිහිල්ලා කර කියා ගන්න දෙයක් නැති වෙච්ච අයට නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවශ්‍ය වෙන්නේ ලෙඩක් හැදිලා ලෙඩෙන් නැගිටින්න බැරුව ඉන්න අයට නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවශ්‍ය වෙන්නේ ධන හානි වෙලා කර කියාගන්න දෙයක් නැතිව ඉන්න කෙනෙකුට නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවශ්‍ය වෙන්නේ විරූපී අවලස්සන සමාජයට මුහුණ දෙන්න බැරි කෙනෙකුට නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවශ්‍ය වෙන්නේ පරිවාර සම්පත්තියක් නැති, කිසිම හිතවත්තු නැති අනාථ වෙච්ච අයට නෙමෙයි. අපි අද හිතන් ඉන්නවා ධර්මයක් හොයන්නේ එවැනි අය කියලා. නෑ පින්වතුනි, එවැනි අය වුණත් ප්‍රඥාවන්තයි නම් පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. ධර්මය අවශ්‍ය වෙන්නේ ප්‍රඥාවන්තයෙක්. යමෙකුට ප්‍රඥාව තියෙනවා නම් අන්නේ කිනාටයි ධර්මය අවශ්‍ය වෙන්නේ. නමුත් අද අපි සමාජය තුළ දකින දෙයක් තමයි බුදුබණ අහන්න යා යුත්තේ, මහානදම් පුරන්න යා යුත්තේ, පන්සලට සිල් සමාදන් වෙන්න යා යුත්තේ ජීවිතේ එපා වෙච්ච අය, ජීවිතේ නැත්තර නැති වෙච්ච අය. ඔහොම සමාජයේ මතයක් තියෙනවා.
අතීතයේ තිබ්බ දැනුත් තියෙනවා. ඒ අයද නෙමෙයි පින්වතුනි ධර්මයේ. ඒ අයගේ තුල පවා හිටියොත් ප්‍රඥාවන්තය යාරටත් අදාළයි. දැන් ඔබ හිතලා බලන්න. සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයන් වහන්සේ පිළිබඳව සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයන් වහන්සේ රාජකුමාරයෙක්. මහානදම් පුරන්න මොනවද අවශ්‍යතාවය තිබුණේ? මොන ප්‍රශ්නයක්ද තිබුණේ? ලස්සන රූප සම්පත්තියක්, මනුස්ස රෝග හිටපු ලස්සන මනුෂ්‍ය රත්නය, විශාල පරිවාර සම්පත්තියක්, බොහෝ පිරිසක් ඉන්නවා, තමන්ගේ සේවකයෝ පවා, ඥාතිත මිත්‍රාදීන් පවා, විශාල ධනයක් තිබ්බා, විශාල බලයක් තිබ්බා, හොඳට ඉගෙන ගන්න පුළුවන්කම තිබ්බා, ඒ ශිල්ප හැදෑරීමේ අති දක්ෂයි. දැන් කෝ අද අපි දකින, අද මේ සමාජයේ දකින මහානදම් පුරන්න, එහෙම නැත්නම් ධර්මයක් හොයන්න අවශ්‍යතාවය කියන කාරණාව කෝ? මුකුත් නැහැ. කලකිරෙන ජීවිතේ එපා වෙන්න එහෙම එකක් නැහැ. ලස්සන ධනිය තියෙනවා, බලය තියෙනවා, පිරිස ඉන්නවා, නිරෝගියනිත් එක එහෙම එහෙම බහිර රෝගියක් නැහැ. පුදුම නිරෝගීකම. ඉතින් මෙහෙම උත්මයෙකුට ගියේ අකට හරින්න ඕනද? නෑ නෙවෙයි. නමුත් පින්වත්නි මම ඔබට ඒකයි පැහැදිලි කරේ. අද සමාජය තුළ බුදුබණ ඉගෙන ගන්න කාරණාවට හිතාගෙන ඉන්නේ එපා වෙච්ච ජීවිතයකට කියලා. නෑ, එපා වෙච්ච ජීවිතයකට නෙමෙයි. සත්‍යවාදී සත්‍ය හොයන ජීවිතයකටයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය උපකාර වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ප්‍රයෝජනෙ වෙන්නේ සත්‍යවාදී සත්‍ය රකින්න කෙනෙකුටයි. බෝධිසත්වයෝ සතර පෙරළුමිදි දැක්කා. සිද්ධාර්ථ කුමාරයා ගිහිගේ නික්මෙයි කියලා බයට සුද්ධෝදන නිරිදා මහලු වෙච්ච අය, ලෙඩ වෙච්ච අය, වයසට ගිය අය, මලමිනි පේන තිබෙන්නේ නැහැ. අයියෝ දැකලා එපා වේ ජීවිතේ කියලා. නමුත් සිද්ධාර්ථ තාපසයාණන් වහන්සේ, සිද්ධාර්ථ රාජකුමාරයා දැක්කා මහල්ලෙක්, මහලු වෙච්ච කෙනෙක්. ඔබ අප කවුරුත් මහලු වෙච්ච අය දැකලා නැද්ද? දැකලා තියෙනවා. අපට ඒ විතරකාවද? මහලු වුණ කෙනෙක් දැක ගමන් හිතුණා අපිත් මහලු වෙනවා, අපිත් වයසට යනවා, අපිත් මහලු වෙනවා නම් අපිත් වයසට යනවා නම් අපි මේ తాවකාලික වින්දනයක් ලබන එකේ අර්ථය කිම? ඇයි අපි මේකට උත්තරයක් හොයන්නේ නැත්තේ? ඇයි අපි මේ මහලු වෙන වැඩපිළිවෙල ඉක්මවන විදිහේ දෙයකට උත්තරයක් හොයන්නේ නැත්තේ? අන්න සිද්ධාර්ථ රාජකුමාරයා, ගෞතම සිද්ධාර්ථ රාජකුමාරයා කල්පනා කරන්න පටන් ගත්තා. මොකක්ද කල්පනා කරේ? මේ වයසට යන ජීවිතයක් ඉක්මවන්නේ කොහොමද? මේකෙන් ගැලවෙන්නේ කොහොමද? මේ වයසට යෑම කියන කාරණාව සිද්ධ වෙන්නේ ඇයි? හොයන්න පටන් ගත්තා. ලෙඩෙක් දැක්කා. අපිත් ලෙඩ වෙනවද? අනිත් අයත් ලෙඩ වෙනවද? ඉතින් මේ හැමෝම ලෙඩ වෙනවනම් ඇයි මේකට උත්තරයක් හොයන්නේ නැත්තේ? ඇයි මේකෙන් නිදහස් වෙන්න යන්නේ නැත්තේ? මොකක්ද මේ ලෙඩ වෙන ජීවිතයක් තියාගෙන ජීවිතේ తాවකාලිකව ලබන තෘප්තිය තියෙන ආනිසංසය මොකද්ද? හිතන්න පටන් ගත්තා. අපි මැරෙනවද? අනිත් අයත් මැරෙනවද? මේ ලෝකෙ ඔක්කොම මැරෙනවද? මරණය උරුම කරගෙන තියෙද්දී ඇයි මේ ලෝක සත්වයෝ මරණය කියන කාරණාව පෙනිපෙනී ඉඳෙද්දී මරණයෙන් නිදහස් වෙන්න, මරණය පිළිබඳව හොයන්න ජීවිතේ යොමු කරන්නේ නැතියි? මේකෙන් නිදහස් වෙන වැඩපිළිවෙල හොයන්නේ නැතියි? අන්න සිද්ධාර්ථ රාජකුමාරයා කල්පනා කළා. ඊළඟට පැවිද්දෙක් දැක්කා. අරයා මොකද කරන්නේ? එයා මේ ක්‍රමයක් හොයනවා. එයා මේ ලෙඩ වෙන වයසට යන මරණයටපත් වෙන ජීවිතයෙන් ඉක්මවන්න ක්‍රමයක් හොයනවා. ඒකටයි මේ වැඩපිළිවෙල කරන්නේ. සිද්ධාර්ථ රාජකුමාරයාට හිතුණා ඒ වැඩේ තමයි මාත් කරන්න ඕනේ. මම මේ හදසප විඳලා කුමන දෙයක් ලබන්නේද?
මම මේ කාමභෝගී ජීවිතය ගත කරලා මොන දයක් ලබන්නද? එහෙනම් මම කල යුත්තේ මෙන්න මේ ජීවිතේ තෝරගන්න ඕන කියලා සිද්ධාර්ථ ගෞතම රාජකුමාරයා අලුයම හෙළු කෙළපිඩක් මේ රජකම අතහැරියා, ලස්සන රූප ස්වභාවය අතහැරියා, ලස්සන භාර්යාව දරුවා අතහැරියා, රජ සම්පත රාජ ඥාති හිත මිත්‍රාදීන් අතහැරියා, මහා ධනස්කන්ධය අතහැරියා, ඇඳගෙන ඉන්න වස්ත්‍ර අතහැරියා, අතහැරලා තපස් වස්ත්‍රයක් පොරොගත්තා. මොකක්ද මේ හොයාගෙන යන්නේ? අස්පසිල්ලක් නැතිව මේ ජීවිතේ කාමයන් ඔස්සේ හොයන, සැනසිල්ලක් නැති ජීවිතේ ප්‍රශ්න වලට මුහුණ දෙදී ඉන්න මේ ජීවිතේ නිදහස් වෙන්න ක්‍රමයක්, ඇත්ත හොයන ක්‍රමයක් හොයාගෙන ගියා. හොයාගෙන ගිහිල්ලා පින්වතුනි, පුදුමයි කියලා කියන්නේ ඒ කාලේ හිටියා මේ දුකින් නිදහස් වෙන වැඩපිළිවෙළ හුරු කරපු සාස්තුවරු ආලාර කාලාම උද්දකරාම පුත්ත. මේ සාස්තුවරු දුකින් නිදහස් වෙන වැඩපිළිවෙළ හුරු කළා. ඒ අය ඒ සමාධි සමාපත්තිය තුලින් දුක තමන් කරා නොයන ස්වභාවයකට පත් කළා. ඉතාම දීර්ඝ කාලයක් තපස් රැකලා ලබාගත් සමාධි සමාපත්තිය සිද්ධාර්ථ ගෞතම තාපසයාණන් වහන්සේ ඉතාම කෙටි කාලයකින් ලබාගෙන ඒ තුල විමුක්තියක් නැහැ, නිදහස් වීමක් නැහැ, දුකෙන් නික්මවීමක් නැහැ කියලා වටහාගෙන එතනත් අතහැරලා යන්න ගියා. බලන්න පින්වතුනි, මේ සිද්ධාර්ථ තරුණ යෞවන කුමාරයාට තිබුණ අසාමාන්‍ය හැකියාව ඒ වෙනකොට ලෝකයේ දුකෙන් නිදහස් වෙන මග හැටියට සැබෑ විමුක්තිය හැටියට තිබිච්ච ප්‍රතිපදාව මේ අතහැරියේ. මේ වගේ විමුක්තියක් නැහැ කියලා. ඒවා අතහැරියේ නිකන් නෙමෙයි, ඒ වගේ පරතරයට ගිහිල්ලා. ඊළඟට පින්වතුනි, ලෝකයේ තිබුණ දුකෙන් නිදහස් වෙන්න පුළුවන් ක්‍රමයක්, ඒ තමයි දුෂ්කර ක්‍රියාව කියලා. සම්මතයක් තිබුණ ලෝකයේ තුල දුකෙන් නිදහස් වෙන දුෂ්කර ක්‍රියා කරාට පස්සේ කියලා. ඒ සිද්ධාර්ථ ගෞතම තාපසයන් වහන්සේ මේ ලෝකේ කෙනෙකුට කරන්න බැරි මට්ටමට, තව කෙනෙක් නොකළ මට්ටමට දුෂ්කර ක්‍රියාව කළා. මොකක් හොයාගෙනද? දැන් රජකම මතක් වෙනවද මේ දුක් විඳිනකොට? නෑ. අයියෝ අපරාධි මගේ රාජ සම්පත්ති, අයියෝ අපරාධි මගේ ඥාති හිත මිත්‍රාදී මතක් වෙනවද? නෑ නෑ. එක ඉලක්කයයි. කොහොමද සත්‍ය හොයන්නේ? කොහොමද දුකෙන් නිදහස් වෙන්නේ? කොහොමද මේ ප්‍රශ්නේ ඉක්මවන්නේ? මෙන්න මේ කාරණාව විතරයි ඉලක්කේ. දුෂ්කර ක්‍රියා කළා පළක්ුන්නේ. සිද්ධාර්ථ තාපසයන් වහන්සේ කල්පනා කළා, මෙයින්නම් දුකෙන් නිදහස් වෙන්න බෑ, සත්‍ය අවබෝධ කරන්න බෑ, සත්‍ය කරා යන්න බෑ කියලා වටහා ගත්තා. වටහාගෙන පින්වතුනි දුෂ්කර ක්‍රියාව අතහැරියා. අතහැරලා ජීවිතේ හොයන්න පටන් ගත්තා. ඇයි මේ ලෝක සත්වයන් මරණයට පත් වෙන්නේ, වයසට යන්නේ, දුක් විඳින්නේ? කුමක්ද මේකට හේතුව? මෙන්න මේ හේතුඵල ධම හොයාගෙන හොයාගෙන යනකොට මොකද වුනේ? ධම් මැස ඇති වුණා. ජීවිතේ යථාර්ථය අවබෝධ කරගත්තා. උතුම් සම්බුද්ධත්වයට පත් වුණා. සියලු දුකින් නිදහස් වුණා. අන්නේ උතුම් පොහොය දවසක් තමයි අදත්. ඒ උතුම් සම්බුද්ධත්වයට පත්වෙච්ච දවසක්. ඉතින් මෙන්න මේ විදියට සම්බුද්ධත්වයට පත්වෙච්ච උත්තමයන් වහන්සේගේ ධර්මය අපට ඇයි අවශ්‍ය වෙන්නේ කියලා අපි ටිකක් හිතන්නට ඕන. ඔබට සිද්ධාර්ථ කුමාරයා හතර වෙලෙම දැක්කට ඒ කලකිරුණු ක්‍රමයට කලකිරලා නැහැ නේද? ඒ කියන්නේ ඒ ජීවිතේ සත්‍ය හොයන්න ඕනේ කියන ක්‍රමයට සත්‍ය හොයන්න ගියේ නැහැ නේද? මහලු වෙච්ච අය ඕන තරම් දකින්න ඇති, ලෙඩ වෙච්ච අය ඕන තරම් දකින්න ඇති, මරණයට පත් වෙච්ච අය ඕන තරම් දකින්න ඇති. නමුත් ඔබට හිතුණාද මමත් මේ දුකෙන් නිදහස් වෙන්න හොයන්න ඕනේ, මේ දුකෙන් නිදහස් වෙන ක්‍රමයක් හොයන්න ඕනේ? හිතුණාද? හිතුනේ නෑ නේද? ඇයි ඒ? ඒ කාරණාව දැනෙන්න අපිටුල ප්‍රඥාව දියුණු මදි, අපිටුල සත්‍යවාදී චින්තනය මදි. අන්න ඒ නිසා දැනෙන්නේ. මම ඔබට දැනෙන්න කරුණු ටිකක් කියන්නම්.
ඔබ හැමෝම කල්පනා කරලා බලන්න. ඔබතුලින් ඔබ කල්පනා කරලා බලන්න. මෙතන ඉන්න කාට හරි Tamanට කියන්න පුළුවන්ද? මෙන්න මේ හේතු කාරණා නිසා මෙන්න මේ සාක්ෂි නිසා මම හෙට ජීවත් වෙනවා ඒකාන්තයෙන් මට කියන්න පුළුවන්. කාට හරි ඉන්නවද කියන්න පුළුවන් කියලා. හැබැයි හේතු සාක්ෂි තියෙන්න ඕන. හේතු කාරණා තියෙන්න ඕන. මේ හේතුව නිසා මං හෙට මැරෙන්නේ නැහැ. මේ හේතුව නිසා මම හෙට ජීවත් වෙනවා. මෙන්න මේවයි හේතු කාරණා කියලා. කෙනෙකුට ඒකාන්ත කරලා කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? මම හෙට ජීවත් වෙනවා. ඒකාන්තයෙන් මං හෙට ජීවත් වෙනවා. කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? කාටවත් බෑ කියන්නේ. කිසි කෙනෙකුට පදනමක් නැහැ කියන්නේ. හෙට මම ඒකාන්තයෙන් ජීවත් වෙනවා කියලා කියන්නේ. කිසිම පදනමක් නැහැ. එතකොට එහෙනම් පින්වතුනි හෙට ජීවත් වෙනවා කියන්නේ බෑ කියන්නේ අනිත් පැත්ත මොකද්ද ඒක කියන්නේ? හෙට මැරෙන්න පුළුවන් කියන එක නේ. ඇත්ත හෙට ජීවත් වෙන්න පුළුවන් කියන එකද? ඇත්ත හෙට මැරෙන්න පුළුවන් කියන එකද? ඇත්ත හෙට මැරෙන්න පුළුවන් කියන එක. දැන් ඔබ හිතලා බලන්න ඔය සත්‍ය ලෝකේ දැනෙන සත්‍ය මම ඔබතුලින්ම ප්‍රශ්න කරන්න දුන්නේ. ඔබම හිතලා බලන්න මට මෙන්න මේ හේතු කාරණා නිසා හෙට මැරෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. මට මේ සාක්ෂි නිසා හෙට මැරෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. ඔබම කල්පනා කරලා බලන්න ඔබේ ජීවිතේ ඔබට පුළුවන් දේම සාක්ෂියක් හොයාගන්න. ඔබට පදනමක් තියෙනවද? ඔබට හේතුවක් තියෙනවද හෙට මැරෙන්නේ නැහැ කියලා කියන්න? හේතුවක් නැත්නම් පදනමක් නැත්නම් ඇත්ත මොකද්ද? හෙට මරණයට පත් වෙන්න පුළුවන් කියන එක නේද? හෙට මැරෙන්න පුළුවන් කියන එක නේද සත්‍යය? ඔය සත්‍ය දැන් ඔබට හිතනකොට මොකද්ද දැනෙන්නේ? හොඳට හිතලා බලන්න. ඔය සත්‍ය ඔබට දැන් හිතනකොට ඔබට දැන් මොකද්ද දැනෙන්නේ? අසරණකමක් දැනෙනවා නේද? ඊටාම අසරණකමක් දැනෙනවා නේද? ඔබට පුළුවන්ද ඔය අසරණකම දැනෙන කාරණාවට තමන්ගේ ධනය තුලින් පිළියමක් හොයන්න? බැරි. ඔබට පුළුවන්ද ඔය අසරණකම දැනෙන කාරණාවට තමන්ගේ බලය තුලින් පිළියමක් හොයන්න? ඔබට පුළුවන් ඔය අසරණකම දැනෙන කාරණාවට තමන්ගේ උගත්කමින් පිළියමක් හොයන්න? ඔබට පුළුවන් ඔය අසරණකම දැනෙන කාරණාවට තමන්ගේ ඥාති හිත මිත්‍රාදීගෙන් පිළියමක් හොයන්න? බැරි. කිසි කෙනෙකුගෙන් පිළියමක් නැහැ. මොකකට මොන දෙන්නේද? මොකක් කල්පනා කරද්දී ඔබ සත්‍ය කල්පනා කරද්දී ඔබ ඇත්ත කල්පනා කරද්දී ඔබ ඔබේ ජීවිතයේ සත්‍ය කල්පනා කරොත් ඇත්ත කල්පනා කරොත් ඔබට තේරුම් ගන්න පුළුවන් ඔබේ ජීවිතයේ තියෙන අසරණකමක්. ඒ අසරණකමට නම් කිසිම කාරණාවක පිළිතුරක් නැහැ. පිළියමක් නැහැ. දැන් ඔබ වෙනම් හොයන්න පටන් ගන්නට ඕනේ මේ අසරණකමෙන් නිදහස් වෙන්න ක්‍රමයක්. මේ අසරණකම ඉක්මවන්න ක්‍රමයක්. දැන් මම ඔබට පැහැදිලි කරේ ඇත්තද බොරුවද? ඇත්ත. ඔබට ඔය ඇත්ත පේන්නේ නැත්තේ ඇයි? ඔබට ඔය ඇත්ත පේන්නේ නැත්තේ ඔබ ඔය ඇත්ත වහලා තියෙන්නේ. දැන් අද සමාජයේ වුරු වෙලා තියෙන්නේ ප්‍රශ්නයක් වුණාම ප්‍රශ්නේ අමතක කරන්න මද්ලවි භාවිතා කරන්න කුරුලා කියනවා නේද? ඔන්න ඔය වගේ අපි මේ ප්‍රශ්නේ අපේ ජීවිතේ දැනෙනකොට අපට මේ ප්‍රශ්නේ තුල අසරණකම වෙන්න ඉඩ දෙන්නේ නැතුව අපි උත්සාහ කරනවා ඒක වහලා දාන්න. මොකෙන්ද වහලා දාන්න? අපි ඇහැට රූප පෙන්නලා ප්‍රියමනාප විදියට වින්දනයක් දෙනවා. අර කමතක වෙනවා. ඇහැට රූපයක් පෙන්නලා ප්‍රියමනාප වින්දනයක් දෙනවා. අර කමතක වෙනවා. කනට ශබ්දයක් අහලා ප්‍රියමනාප වින්දනයක් දෙනවා. අර කමතක වෙනවා. නාසයට ආග්‍රහණය කරලා ප්‍රියමනාප වින්දනයක් දෙනවා. අර කමතක වෙනවා. දිවට රසයක් දීලා ප්‍රියමනාප වින්දනයක් දෙනවා. අර කමතක වෙනවා. කයද මහසත් දීලා ප්‍රියමනාප වින්දනයක් දෙනවා. අර කමතක වෙනවා. ඕකද මේ වෙන්නේ? දැන් වෙන්නේ ඕක. ඔබ මේ ඇත්ත කොච්චර කල්පනා කරන්න ගියත් ඔබට ප්‍රියමනාප රූපයක් එනකොට අර ප්‍රශ්නේ අමතකයි. ඒකේ කැලීර යනවා. මිහිරි ශබ්දයක් එනකොට අර ප්‍රශ්නේ අමතකයි. අර දෙක කැලීලා යනවා. මිහිරි ගන්ධයක්
එනකොට මිහිරි රසයක් එනකොට මිහිරි පහසක් එනකොට මේ හෙට ජීවත් වෙන්න පුළුවන් කියන එක ස්ථිර නැහැ කියන ප්‍රශ්නය මතකයි. අසරණකම දැනෙන ප්‍රශ්නය මතකයි. මොකද වෙන්නේ? අර කාමයේ භුක්ති විඳින්න ඉන්නවා. කාම සැපේ භුක්ති විඳින්න ඉන්නවා. ඒකට බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් දෙනවා. ඒ තමයි ඔබ දැන් ඔබට හැදිලා ඇති සමහර වෙලාවට කුෂ්ඨයක් හැදුනාම දැන් කුෂ්ඨ රෝගී දැකලා තියෙනවද? කහන්නේ. කුෂ්ඨයක් හැදුනාම කහනවා. කිසිම සැනසෙල්ලක් නැහැ. කැසෙල්ලක් තියෙනවා. එතකොට අර වේදනාව වැඩිකමට ඉවසන්න බැරිකමට මොකද කරන්නේ? කුෂ්ඨේ කහනවා නේද? කහනකොට හරි නිඳනයි නේ. අර අසහනේ අර වේදනාව අයින් වෙලා හරි සැනසෙල්ලක් එනවා කහනකොට. දැන්ලා නැද්ද එහෙම? මොනවා හරි අපි දු කහන කුෂ්ඨයක් ඇදුනහම කහන්න කහන්න පුදුම සැපයක්. සනීපයි. කහලා ඉවරනහම ප්‍රශ්නේ වැඩි වෙලාද අඩු වෙලාද? එහෙමවල වැඩි වෙලා නේ. ඊළඟට ආයෙත් ඉඳ බෑ. අසහනියක් වේදනයි ආයෙ කහනවා. දැන් මොකද වෙන්නේ? ප්‍රශ්නේ වැඩි වෙනවද අඩු වෙනවද? වැඩි වෙනවා. දිගටම කහනවා. කහලා 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 දැන් මොකටද කහන්නේ? తాවකාලිකව ප්‍රශ්නේ යටපත් කරන්න. తాවකාලික ප්‍රශ්න යටපත් කරන්න කහනවා. ප්‍රශ්න යටපත් වෙනවා. වින්දනය කුල් ලැබෙනවා. ප්‍රශ්න වැඩි වෙනවා. අවසානයේදී මොකද වෙන්නේ පින්වතුනි? අවසානයේදී වෙන්නේ තුවාලය හොඳ කරන්න බැරි මට්ටමටමපත් වෙනවා. තුවාලය හොඳ කරන්න දැන් බෙහෙත් කරන්න හිතුවට වැඩක් නැහැ. ඇයි වැඩක් නැද්දී? දැන් බෙහෙත් අහන්නේ. එච්චරටම හොඳ කරන්න බැරි තත්ත්වෙටපත් වුණාම හොඳ කරන්න බෙහෙත් කරන්න උත්සාහ කළාට හොඳ කරන්න බැරුව එක්ක මැරෙනවා, එක්ක මරණාසන්න දුකකටපත් වෙනවා. වෙන්නේ නැද්ද? වෙනවා. බුදුරන් වහන්සේ වදාරනවා මෙන්න මේ වගේ තමයි. අපේ ජීවිතේ පිළිබඳව ඇත්ත කල්පනා කරනකොට අපේ ජීවිතේ ඊළඟ මොහොතක් පිළිබඳව විශ්වාස කරන්න බෑ කියන එක. අපි දැන් ඔබ පැල් බැඳගෙන ඔබ පොඩි බැඳගෙන ප්‍රාර්ථනා ඇති. නමුත් ඔය ප්‍රාර්ථනා උපකල්පන විතරයි නේද? ජීවත් වුණොත් විතරයි නේද වෙන්නේ ඒක? ඒව තනිකර උපකල්පන. ජීවත් වුණොත් විතරයි වෙන්නේ. ඉතින් ජීවත් වෙනවා කියන්නේ කොහොමද? උපකල්පන මත පදනම් වෙලා අපි ගොඩනගාගත්ත ලෝකයක් කියේ. ප්‍රාර්ථනා පොදි බඳගෙන ඉන්නවා. අපේක්ෂාවන් පොදි බඳගෙන ඉන්නවා. උපකල්පන මත පදනම් වෙලා. හැබැයි ජීවිතයේ සත්‍ය හොයන්න පෙළඹෙන තැනදී ඔබට දැනෙනවා අසරණකම. දැන් ඕකට එන්න ඉඩ නෑ ආපහු. ඔය අසහනයට එන්න ඉඩ නෑ ආපහු. ඔකට උත්තරයක් හොයන්න එන්න ඉඩ නෑ ආපහු. ඇයි? අර කුෂ්ඨයේ කසලා සැපයක් ලබන්න ආසේ මිහිරි රූපයක් වෙන්න, ලස්සන රූපයක් වෙන්න වින්දනයක් ලැබෙනවා. මිහිරි රසයක් දිලා වින්දනයක් ලැබෙනවා. හොඳ සුවඳක් දිලා වින්දනයක් ලැබෙනවා. හොඳ රසයක් දිලා වින්දනයක් ලැබෙනවා. හොඳ පහසක් දිලා වින්දනයක් ලැබෙනවා. දැන් මොකද වෙන්නේ? අරක අමතක වෙනවා. ආයෙ පොඩ්ඩක් සිහි වෙනකොට ආයෙ දැනෙනවා පොඩ්ඩක් අසරණක. ආයෙත් අර ටිකම දෙනවා. ආයෙ අමතක වෙනවා. ඇයි? රූප බලමින් සද්දහමින් ඉන්නකොට අර ඔක්කොම ප්‍රශ්න අමතකයි. හෙට ජීවත් වුණත් එකයි නැතත් එකයි, මලත් එකයි නැතත් එකයි, අර වින්දනේ භුක්ති විඳිනවා. දැන් ඊළඟට මොකද වෙන්නේ? එන්නෙන්න වායසයට ගියාට පස්සේ වින්දන ලබන්න බෑ. ඉන්ද්‍රියන් හරියට ක්‍රියාකාරී වෙන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? පා වෙනවා. ගත්ත මල්ල ගියා පන්සලට. ඔක නේද වෙන්නේ? දැන් හිතන්න බෑ. හිත මොට්ටයි. ඊළඟට එක තැනක වාඩි වෙලා ඉන්න බෑ. කකුල් පය අතපය රිදෙනවා. ඊළඟට බණක් අහගෙන ඉන්න බෑ. නිදි කිරා වැටෙනවා. ඔහොම නේද වෙන්නේ? අන්න පින්වතුනි, අර කුෂ්ඨය හොද කරන්න බැරි වෙලා අන්තිමට බැරි මට්ටමටපත් වුණාට පස්සේ වෛද්‍යවරයෙක් හොයාගෙන යනවා වගේ. දැන් මරණය පේනවා. දැන් වින්දනයක් ලබන්න බෑ, කාමසැප ලබන්න බෑ. රූප පෙන්නලා සද්ද අහලා කාමසැපයක් ලබන්න බෑ. දැන් ගත්තා මල්ල ගියා පන්සලට, අනේ නිවන් දකින්න කියලා හිතාගෙන, අනේ දුකින් නිදහස් වෙන්න ඕන කියලා හිතාගෙන. හරියට කොයි වගේද දන්නවද?
අර කුෂ්ඨයේ හොද්දටම වණ වෙලා වණ වෙලා වණ වෙලා ඒක හොද කරන්න බැරි මට්ටමටපත් උනාට පස්සේ බෙහෙත් කරන්න හදනවා වගේ වැඩක්. ඒ නිසා ඔබ හොඳට තේරුම් ගන්න. අද සමාජයේ ගත්තොත් බහුතරයක් බෞද්ධ සමාජය තුල බණ දහමක් අහන්න ඉන්නේ වලපය ගුඩපය තියාගන්න නෙමෙයි. ගොඩක් දුරට එන්නේ. ඇයි? අර වින්දනේ ලබන්න බැරි නිසා. ඉන්න තාක්කල් වින්දන ලබලා 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 ඊළඟට වින්දනේ ලබා ගන්න බැරි නිසා යන්නේ. වින්දනයක් ලබන්න පුළුවන් නම් ඒත් දෙන්නේ නැහැ. සමහර අය ඉන්නවා ඒත් දෙන්නේ නැහැ. ඇයි? මොනවා හරි දෙයකින් වින්දනයක් ලබනවා. ඒත් දෙන්නේ නැහැ. එහෙනම් දැන් පින්තුනි ඔබට තේරෙනවද බුදුරණ වහන්සේ නමක නැත්නම් ඔය දැනෙන අසරණකමත් එක කායින් හරි උත්තරයක් කොහොමද කියන්නේ කායින් හරි පිළිසරණක් කොහොමද කියලා දැන් ඔබ හිතලා බලන්න ඔබට හැදුනා කියලා කොරෝනා හුස්ම ගන්නත් බෑ දැන් මැරෙන්න ඕන වෙන්න වගේ දැන් මොකද වෙලා තියෙන්නේ අසරණයි නේද දැන් ඔබ කාලඟට දියන්නේ දැන් ඔබ යනවා කායික රෝග විශේෂඥ වෛද්‍ය කෙනෙක් ළඟට හරි සෙම රෝග විශේෂඥ වෛද්‍ය කෙනෙක් ළඟට හරි යනවනේ ගිහිල්ලා දැන් හුස්ම ගන්නත් බෑනේ මොකුත් කරන්න බෑ ඉඳෙන්න ඉන්න බෑ ඒ වෛද්‍යවරු කියන විදිහට කටයුතු කරනවා නේද අර අසරණකම දැනුණට පස්සේ කායික රෝග විශේෂඥ හරි සෙම රෝග විශේෂඥ හරි වෛද්‍ය කෙනෙක් ළඟට ගිහිල්ලා ඒ වෛද්‍යවරයා කියන දේ කටයුතු කරනවා අසරණකම දැනිච්ච තැන යමු වුණා පොඩක් ඇස්සක් ආවා කියලා එතකොට යන්නේ නැහැ අර අසරණකම උඩින්ම දරුණාම යනවා මෙන්න මේ වගේ පින්වතුනි ඔබ ජීවිතේ ඇත්ත හිතන්න පටන් ගත්තොත් ඔබට දැනෙනවා අසරණකම අන්න එතනදි සරණක් වෙනවා ඕක තමයි අපි කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියන්නේ ඔන්න ඕකට අද අපි ඔක කියන වචන ටිකක් විතරයි නේද මම බුදුරජාණන් වහන්සේ සරණ යමි මම උතුම් ධර්මයේ සරණ යමි මම ඒ සංඝ රත්නයේ සරණ යමි කියන්නේ ඔන්න ඔතින්ද ඔය අසරණකම දැනිච්ච තැනදි පිරිසරණ හොයාගෙන යමු වෙච්ච තැනට තමයි පින්වතුනි පිරිසරණ ලැබෙන්නේ නැත්නම් පිරිසරණ ලැබෙන්නේ නැහැ දැන් අපි හිතමු දැන් ඔබ අද දවසේ මේ වෙසක් පුන් පොහොය දවසේදී ජීවිතයේ අද දවසට හරි කැප කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වෙන්නේ අපි ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වන ධර්ම කාරණා කිහිපයක් එක්ක අපි බලමු ජීවිතේ මේ අසරණකම දරුණු තැනදී ඇත්ත හොයාගෙන යනකොට අපට කොයි වගේ පිළිසරණද ලැබෙන්නේ කියලා අපට මොන වගේ පිළිසරණද ලැබෙන්නේ කියලා මම ඔබෙන් ප්‍රශ්න කීපයක් අහන්නම් ඔබ තුලින්ම උත්තර දී ගන්න අපිට දැන් ප්‍රශ්නේ උනේ මොකද්ද මරණය හිට වෙද්දි දන්නේ නැහැ කවුද මැරෙන්නේ මම මැරෙන්නේ කවුද ලෙඩ වෙන්නේ මං ලෙඩ වෙන්නේ කවුද වයසට යන්නේ මං වයසට යන්නේ එහෙම නේද ලෙඩ වෙන්නේ මම වයසට යන්නේ මම මැරෙන්නේ මම අවංකව කල්පනා කරලා බලන්න ලෙඩ වෙන්නේ මමද ඇඟද ඇත්තටම ලෙඩ වෙන්නේ මමද ඇඟද ඇඟනේ වයසට යන්නේ මමද ඇඟද ඇඟනේ මැරෙන්නේ මමද ඇඟද ඒත් ඇඟ කය අක්‍රිය වෙනවා කය සම්පූර්ණයෙන් නිෂේධ වෙනවා අන්න මැරෙන අපි තුල තියෙනවා මොකද්ද මම ලෙඩ වෙනවා මම වයසට යනවා මම මැරෙනවා ඇත්ත මොකද්ද තියෙදි වෙන්නේ කය ලෙඩ වෙනවා කය වයසට යනවා කය මැරෙනවා අපිට හිතෙනවා මම ලෙඩ වෙනවා මම යවසට යනවා මම මැරෙනවා දැන් මොකද්ද අපේ උරුම අම්මෝ ලෙඩ වෙන්න එපා මම අම්මෝ ලෙඩ වෙන්නේ වයසට යන්න එපා මම අම්මෝ මැරෙන්න එපා මම ප්‍රශ්න උතර නැති තියෙන්නේ ප්‍රශ්නේ තියෙන්නේ එතන දැන් ඔබට මම කිව්වා ලෙඩ වෙන්නේ කයක්
ලෙඩ වෙන්නේ වයසට යන්නේ කයක්, මැරෙන්නේ කයක්, ඇඟක්. අපි ගන්නවා මම ලෙඩ වෙනවා කියලා. හරි. මම ලෙඩ වෙනවා කියලා ගන්නවනේ. එහෙනම් ලෙඩ වෙන්න, වයසට යන්න, මැරෙන්න ඉන්න මම කොහෙද ඉන්නේ? දැන් අපි ගන්නවනේ මම ලෙඩ වෙනවා කියලා, මම වයසට යනවා කියලා, මම මැරෙනවා කියලා. ලෙඩ වෙන්න, වයසට යන්න, මැරෙන්න ඉන්න මම කොහෙද ඉන්නේ? අත් දෙකේ, කකුල් දෙකේ, ඔළුවේ, මස්තිෂ්කේ, හදවතේ, ලේවල, ඇඟේ, මුළු ඇඟේම, නම තුන කොහෙද? දැන් අපි කියන්නේ මම ලෙඩ වෙන්නේ, මම වයස නැනේ, මම මැරෙන්නේ කියලා. දැන් මේ මම කොහෙද ඉන්නේ? උත්තරය තියෙනවා. අපි බලන්නකො කොච්චර අඩුම තරමේ පින්වතුනි වෙන දෙයක් හොයන්න ඕනේ නේ. මම දන්නවද මම ගැන කියලා කල්පනා කරලා බලන්න. ඔබ දන්නවද ඔබ ගැන කියලා කල්පනා කරලා බලන්න. වෙන දෙයක් ඕනේ ඔක්කොම අතහරිමුකෝ. මම කියන්නේ කවුද? අද සමාජයේ, අද දාර්ශනික සමාජයේ තියෙන ප්‍රශ්නයක්. හුවමයි මම කියන්නේ කවුද? ඔබ දන්නවද මම කියන්නේ කවුද කියලා? කොහෙද ඉන්නේ කියලා දන්නවද? දන්නේ මම, නොදන්නා මම ලෙඩ වෙනවලු. දන්නේ මම, නොදන්නා මම වයසට යනවලු. දන්නේ මම, නොදන්නා මම මැරෙනවලු. එහෙම නේද කියන්නේ? දැන් ඔබතුලින් ඔබ ප්‍රශ්න කරලා බලන්න. තමාගේ ජීවිතය තුළින් ප්‍රශ්න කරලා බලන්න. කවුද මම කියන්නේ? පින්වතුනි, මම හම්බ වෙන තැන් මම ඔබට පැහැදිලි කරන්න. මම හම්බ වෙන තැන්, ඇහින් රූපයක් දැකීදී මම හම්බ වෙනවා. මම කියලා අපි ගන්නවා මොකක් එකද? ඇහින් රූපයක් දැකීදී. කනින් සත්‍යයක් අහද්දී මම කියලා ගන්නවා නැද්ද? ගන්නවා. නාසයෙන් ආග්‍රහණය කරද්දී මම කියලා ගන්නවා. දිවෙන් රසයක් ලබද්දී මම කියලා ගන්නවා. කයින් පහසක් ලබද්දී මම කියලා ගන්නවා. මනසින් හිතද්දි මම කියලා ගන්න. ඔවත් එක් ගන්න මොකද? මම කියලා. දකින්නකොට, බලනකොට, අහනකොට, දැනෙනකොට, දැනගන්නකොට අපි ගන්නවා මම කියලා. ඔබට මම ඉන්නේ ඔය කරුණ වලින් වෙන්ව කොහෙද? පෙනෙද්දි, බලද්දි, ඇහෙද්දි, නාහිර දිවට කයට දැනෙද්දි, හිතට හිතෙද්දි ඔය කරුණ වලින් හැර ඔබට මම කොහෙද ඉන්නේ කියලා කියන්න පුළුවන්. වෙන කොහෙනම ඉන්නවද? අපි පොඩ්ඩක් හිතලා බලන්නකෝ. ඔබ සිහිනද කරනවා කියලා. මොනවද රිප්‍රසන්ට් එකේ ශෛල කර්මයකට? දැන් මම මට මොකද උනේ? දැන් කොහෙද මම ඉන්නේ එතකොට? ඔබට හද නින්ද ඇති වෙනවා කියලා හිතන්න. මම කොහෙද ඉන්නේ? මට මොකද උනේ? දන්නවද? දන්නේ නෑනේ. මම කියන කෙනා ඔබට හම්බ වෙන්නේ, ගෝචර වෙන්නේ, ලැබෙන්නේ රූප බලද්දී, ඇහැර රූපයක් පෙනෙද්දී, බලීමේදී, ඇසීමේදී, නාහෙන් දිවෙන් කයෙන් දැනීමේදී, හිතෙන් හිතීමේදී ඔබට මම හම්බ වෙන්නේ. එහෙනම් ඔබට දැන් මම බැරිම ප්‍රශ්නයක් නේ, මං ලෙඩ වුණොත් ප්‍රශ්නයක් නේ, මං වාසල් ගියොත් ප්‍රශ්නයක් නේ, ඒ මම කවුද කියලා ඔබ දන්නේ නැහනේ. එහෙනම් අපි ඒ මම කොහෙද ඉන්නේ කියන කාරණාව දැන් දැනගත තැනදී අපි ඒ කරුණු ගැන හොයලා බලමු. ඇහැට පෙනෙද්දි මම ඉන්නවා, කනට ඇහෙද්දි මම ඉන්නවා, නාහයට, දිවට, කයට දැනෙද්දි මම ඉන්නවා, මනසට, හිතෙද්දි මම ඉන්නවා. ඇහැට පේනවා කියන්නේ මොකද්ද කියලා හොයලා බලන්න. ඔබ හොයලා තියෙනවද ඇහැට පේනවා කියන්නේ මොකද්ද කියලා? කොහොමද වෙන්නේ කියලා? කනට ඇහෙනවා කියන්නේ මොකද්ද? දැන් මෙතන තියෙනවා මල්වාස් එකක්. ඇහැට පේනවා. ඇහැටද මල්වාස් එක පේන්නේ? ඔබටද මල්වාස් එක පේන්නේ? ඇහැටද දැහැත් වට්ටිය පේන්නේ? මටද දැහැත් වට්ටිය පේන්නේ? හොඳට හිතලා බලන්න. ඇහැට කියලා කවුරු හරි කිව්වොත් ඒ ඇහෙන් අහලා බලන්න මේක දැහැත් වට්ටියද කියලා. ඒ කියන්නේ ඔබට දැන් ස්වාමීන් වහන්සේ නම බණ කියනවා. ඔබ දන්න සංකල්ප, ඔබ දන්න නිමිති, ඔබ දන්න රාමු, ඔබට ගැළපෙන විග්‍රහ නැතුව
ඇහැට විතරක් ආවේනිකව මේ දැහැට්ටක් තියෙන මේ මල් වාසයක මේ ස්වාමීන් වහන්සේ පිළිබඳ විග්‍රහ කරලා දෙන්න පුළුවන් බලන්න. ඔබට ආවේනික විග්‍රහ නැතුව පාට ඔබට ආවේනික විග්‍රහයක්. දිග කොට පහළල උස මහත ඔබට ආවේනික විග්‍රහයක්. ඔබට ආවේනික විග්‍රහයක් නැතුව ඇහැට නම් පෙනුනේ ඇහැට ආවේනික විදිහට මේ මල් වාසයක දැකීම් ප්‍රති විග්‍රහ කරන්න පුළුවන්. බෑ නේද? මේ දකින්න දැහැත්තක් විග්‍රහ කරන්න පුළුවන්ද? ඇහැට ආවේනික දැනුමක් කියන්නේ. දැන් ඔබ මං ගැන දන්න ඔබ ගැන දන්නේ නැහැ නේද? දන්නේ නැතුව ඔබට ආවේනික දේ දාලා හරියන්නේ නැහැ. මේ ඇහැෙන් රූපේ දැක්කේ. එහෙනම් මේ ඇහැට රූපයක් පේනවා කියන්නේ මොකක්ද කියලා ඔබට හොයන්න ඔබ හිතුවද? කනට සත්‍යයක් ඇහෙනවා කියන්නේ මොකක්ද කියලා හොයන්න ඔබ හිතුවද? මෙන්න මේක හොයන්නට ඕනේ. ඔබ අහලා තියෙනවා නේද? දැන් මම අද මාතෘකාත් කරා වය ධම්මා සංඛාර අපමාදින සම්පාදිත කියලා. සංඛාර කියන වචනයක් සකස් වෙනවා. ඒ කියන්නේ ක්‍රියාවලිය. ක්‍රියාව සිද්ධිය සිදුවීමක්. ඇහෙන් සිදුවීමක් වෙනවා. මොකද්ද? රූප පේන එක බලනවා කියන සිදුවීමක් වෙනවා. සිදුවීමක් නේද? ඇහැට සිදුවීමක් වුණා බලනවා කියන, පෙනෙනවා කියන සිදුවීම නැහැ. කනට සිදුවීමක් වුණා. මොකද්ද? ඇහෙනවා කියන සිදුවීමක් වුණා. නාහෙන දිවට කයට සිදුවීමක් වුණා. දැනෙනවා කියන සිදුවීමක් වුණා. හිතට සිදුවීමක් වුණා. හිතනවා කියලා. මම ඕක තේරුම් ගන්න තවත් ටිකක් පැහැදිලි කරන්න. ඔබ කෑම හැම කනවනේ නේ? බත් කනවනේ. ඔබ කනවා කියන එක ඔබගේ සිදුවීමක් නේද? දැන් මම මේ සිදුවීම කියන සිද්ධිය කියන කාරණා විග්‍රහ කරන්න යන්නේ. ක්‍රියාවලියක් කියන කාරණා. කනවා කියන එක සිද්ධියක් නේ. يعني ඔබ වැඩපලක් කරනවා වගේ කනවා කියන්නේ සිද්ධියක්. ඒ සිද්ධිය පිළිබඳව ඔබට පුළුවන් වෙන කරුණු ගන්න නැතුව ඒ සිද්ධිය විග්‍රහ කරන්න. කට හෙල්ලෙනවා, බත් හපනවා, දත් එහෙමේ යනවා. ඔහොම නැතුව කනවා කියන විග්‍රහය, කනවා කියන සිද්ධිය ඔබ කරන සිද්ධියක් නේ. ඒ සිද්ධිය පිළිබඳව ඔබට පුළුවන් ද මෙන්න මේකයි කියලා විග්‍රහයක් කරලා දෙන්න. බෑ. ඇවිදිනවා. පුළුවන් ද විග්‍රහ කරලා දෙන්න? වෙන දේවල් ගන්න නැතුව. පින්වතුනි, ඔබ උදේ නැගිටිට වෙලේ ඉඳලා රෑ නිදා ගන්නකම්ම ඔබේ ජීවිතයේ සිදුවන්නේ මොකද්ද? සිද්ධි සිදු වෙනවා. ක්‍රියාවලි සිද්ධ වෙනවා. සකස් වීම සිද්ධ වෙනවා. හැබැයි ඔබ එකක් පිළිබඳවත් හොයන්නේ නැහැ. දැන් මම ඔබට හොයන්න පෙන්නුවා මම ඉන්න තැන හොයාගන්න ඇහැට පෙනෙන හැවීම. ඇහැට පෙනෙනවා කියන්නේ මොකද්ද සිද්ධිය? කනට ඇහෙනවා කියන්නේ මොකද්ද? නාසයට දැනෙනවා කියන්නේ මොකද්ද? මේක හොයාගෙන යනකොට පින්වතුනි අල්ල ගන්න දෙයක් ඉන්නේ නැහැ. මල් වාසක කියලා දැන්නේ දැහැත්වර්ගය කියලා දැන්නේ මමයි. අල්ල ගන්න දෙයක් ඉන්නේ නැහැ. අල්ලගන්න දෙයක් ඉන්නේ නැත්නම් එතන මම ඉන්නවා කියලා ගන්න කොහොමද? ඔබ අහලා ඇති නේද ධර්මයේ තුල ත්‍රිලක්ෂණය කියලා තුනක්. අනිච්ච, දුක්ඛ, අනාත්ම. අනිච්ච කියන්නේ ස්ථිර නැහැ. මොනවද ස්ථිර නැති? සබ්බේ සංඛාරා අනිච්චාති. සංස්කාර ස්ථිර නැහැ. සංස්කාර කියන්නේ සකස් වීම, ක්‍රියාවලිය, සිද්ධි. මන් දැන් ඔබට ඔන්න ජීවිතයේ සිද්ධි ගැන කිව්වා. යනවා, එනවා, කනවා, බොනවා, නානවා, ඉඳගන්නවා, හිටගන්නවා, නිදාගන්නවා, පාඩම් කරනවා, හිතනවා, කල්පනා කරනවා, බලනවා, ඇහෙනවා, වාහන පදවනවා, දුවනවා. සිද්ධි නේද ඔක්කොම? ඔය සිද්ධි වලට අමතරව මොනවද ඔබේ ජීවිතයේ තියෙන්නේ? සිදුවීම් වලට අමතරව මොනවද ජීවිතයේ තියෙන්නේ? අමතර මොකුත් නැහැ නේද? සිද්ධි විතරයි නේද තියෙන්නේ? මෙන්න මේ සිද්ධි, මේ සිදුවීම්, මේවට කියනවා සකස් වීම කියලා. ඔය එක සකස් වීමක එක සිද්ධියක හරි ඔබට පුළුවන් ද විග්‍රහයක් දීලා අල්ලගන්න? එක සිද්ධියක හරි විග්‍රහයක් දීලා අල්ලගන්න පුළුවන් ද බලන්න? එකකවත් බැහැ. එක කාරණාවක්වත් බැහැ. අන්න ඒකට කියනවා සබ්බේ සංඛාරා අනිච්චාති කියලා. සිද්ධි සකස් වීම සියල්ලක්ම අල්ලගන්න බැහැ. ඒක අනිත්‍යයි. දැන් මේ සිද්ධියක් මොනවා හරි සිද්ධියක්. ඒ සිද්ධියේ එක ඉන්න පුළුවන්ද? ඒකත් එක්ක ඉන්න බෑ. ඒකට කියනවා සබ්බේ සංඛාරා දුක්ඛාති කියලා.
ඒ සිද්ධියත් එක්ක මම කියලා ගන්න බෑ. ඒකට කියනවා අනන්තයි කියලා. ඔන්න ඔය න්‍යාය දැක්කොත්, ඔය කාරණාව දැක්කොත් මම මැරෙනවා කියන්නේ නෑ. මං ලෙඩ වෙනවා කියන්නේ නෑ. මං වයසට යනවා කියන්නේ නෑ. ඇයි ඒ? මම කියලා ගන්න ඉඩක් නැති වෙලා. දැන් මොකද වෙන්නේ? දැන් ලෙඩ වුණාට, වයසට ගියාට, මැරුණාට දුක එන්නේ නෑ. ඒක කයර උරුම ධර්මතාවයක් විතරයි. අඩුම තරමේ පින්වතුනි, ඔබ මරණයට බයයිනේ. ඔබ හිතලා බලන්න, ඔබ දන්නවද කියලා මරණය කියන්නේ මොකද්ද කියලා? කාට හරි පුළුවන් විග්‍රහ කරන්න මරණය කියන්නේ මොකද්ද කියලා? පනාදීන එක ගැන විග්‍රහ කරලා හරියන්නේ නැහැ, මලමිණිය ගැන විග්‍රහ කරලා හරියන්නේ නැහැ. ඔය දෙකම විග්‍රහ කරන්නේ නැතුව මට මරණය විග්‍රහ කරලා දෙන්න පුළුවන්ද කාටද? පනාදීනවා කියන්නේ ජීවත් වෙනවා. මලමිණිය කියන්නේ බොඩි එකක්. ඒක මේ මරණය නෙමෙයි. ඒක මලමිණිය. ඒකට අපි කියන්නේ බොඩි කියලා, මලමිණිය. මරණය කියන එක පුළුවන් විග්‍රහ කරන්න. මරණයත් පින්වතුනි සංස්කාරය. බලන්න මේ ලෝකේ එක දෙයක් පිළිබඳව අපි හරියට දන්නවද කියලා? එක දෙයක් පිළිබඳවත් හරියට දන්නේ නැහැ. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ ජීවිතේ හැම සිද්ධි පිළිබඳවම සත්‍යය. සත්‍ය පෙන්වනවා. සත්‍ය පෙන්වනකොට පින්වතුනි ප්‍රශ්නේ ඉක්ම වෙනවා. අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේ නම පෙන්වන සත්‍ය ධර්මය. මෙන්න මේ සත්‍ය හොයන්න අප්‍රමාදි වෙන්න කියනවා. හන්දදානි භික්කවේ යාමන්තයාමි වෝ මහණෙනි, මන් නුඹලා අවසානට අමතනවා. වය ධම්මා සංඛාර අපමාදේන සම්පාදේත. හටගත් සියලුම දේවල් නැසෙන සුළුයි. හටගත් දේවල් වල එල්ලෙන්න බෑ. සකස් වීම වල එල්ලෙන්න බෑ. ක්‍රියාවන් වල එල්ලෙන්න බෑ. සිද්ධි වල එල්ලෙන්න බෑ. ඒවව සිල්ලක ගන්න බෑ. අනිත්‍යයි. අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්න කියන්නේ. ඔන්න ඔය ඇත්ත දකින්නයි බුදුරජාණන් වහන්සේ පොළඹවන්නේ. ඔය ඇත්ත දකිනකොට ලෝකේ දුක එන ඉඩ නැති වෙනවා. දුකෙන් නිදහස් වෙනවා. ඔන්න ඔය ditta ධම්ම වශයෙන්, ditu dehani වශයෙන් අත්විඳින දුක්ඛ නිරෝධයක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරේ. අන්න ඒකට කියනවා අපි මුතුන් චතුරාර්ය සත්‍ය ධර්මයේ කියලා. ජීවිතයේ සත්‍ය හොයන වැඩපිළිවෙල ගැනයි පැහැදිලි කරන්නේ. ඒ සත්‍ය හොයන වැඩපිළිවෙල එක්ක යම් කිසි කෙනෙකුට අනුගත වෙන්න පුළුවන්කමක් ලැබුණොත් එයාට මේ ලෝකෙ පෙරළුණත් එකයි. එයාට මේ ලෝකෙ මොනවුණත් එකයි. අඬන ලෝකේ නොහඬා ඉන්නවා. වැළපෙන ලෝකේ නොවැළපී ඉන්නවා. දුක්ගෙන ලෝකේ දුක් නොවී ඉන්නවා. ප්‍රාර්ථනා සහිත ලෝකේ ප්‍රාර්ථනා රහිතව ඉන්නවා. එපා වෙච්ච ලෝකේ සතුටින් ඉන්නවා. කිසිදු ප්‍රශ්නයක් නැහැ. ඇයි? ජීවිතයේ සිදුවන සියලු සිද්ධි පිළිබඳව සත්‍ය හෙව්වා. ජීවිතයේ සිදුවන සියලු සිද්ධි පිළිබඳව සත්‍ය හොයනකොට අල්ල ගන්න බෑ, ලැබ ගන්න බෑ, ඉඟ ගන්න බෑ. අන්න නිදහස් වෙනවා. ඕකටයි පින්මතුනි නිවෙනවා, සත්‍ය අවබෝධ වෙනවා, විමුක්ති වෙනවා කියන්නේ. ඔන්න ඔය වැඩපිළිවෙලට යන්න, ජීවිතයේ සත්‍ය හොයන වැඩපිළිවෙලට යන්න අපි අදිෂ්ඨානයක් ඇති කර ගන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේගේ බුදු වදනත් ඒක. අප්‍රමාදීව ධර්මයට කටයුතු කරන්න කියන එකයි බුදු වදන. ඉතින් මේ නිසා පින්වතුනි මේ උතුම් තෙමඟුල සිහි කරන දවසේ අප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහි කරනවා. සිද්ධාර්ථ කුමාරයා උපත්ය, සිද්ධාර්ථ තාපසයන් වහන්සේ බුද්ධත්වයට පත්වීම, බුදුරජාණන් වහන්සේ පින්වම් පෑම කියන තෙමඟුල සිහි කරන දවසේ අර්ථයෙන් අපි ජීවිතයෙන් ඒකට යොමු වෙන්නට නම් අසරණකමින් සරණට ගිහිල්ලා ඒ සරණ තුලින් ජීවිතය ඇත්ත හොයලා සත්‍ය තුලින් නොවැළී නොගැටි ආධ්‍යාත්මී සැනසෙන්න උත්සාහ කරන්නට ඕන. ඒක පින්වතුනි ආධ්‍යාත්මී සාන්තිය. ජීවිතයේ සත්‍ය දකිනකොට ආධ්‍යාත්මී සැනසෙනවා, සාන්තියකටපත් වෙනවා. ඒ සැනසෙල්ල තුල කලබලයක් නැහැ, හදිසියක් නැහැ, ප්‍රශ්නයක් නැහැ, බැඳීමක් නැහැ, ඇලීමක් නැහැ, එපාවීමක් නැහැ, දුක්වීමක් නැහැ, නිවීමක් තියෙන්නේ. මේක මරණින් මත් ලැබෙන එකක් නෙමෙයි. මේක පැතීමෙන් ලැබෙන එකක් නෙමෙයි. මේක සම්පූර්ණයෙන් ආධ්‍යාත්මී තුල සත්‍යවාදීව
ප්‍රඥාවන්තයාගේ ප්‍රඥාව අවදි කරගෙන බලන දැක්මකින් සිදුවන වැඩපිළිවෙළක්. ඉතින් ඒ සඳහා අද දවස තුල සැබෑ අසරණකමින් දහමට යොමු වෙන්න, ඒ දහම තුල ප්‍රායෝගිකව සත්‍ය හොයන්න අදිෂ්ඨානයක් ඇති කරගන්නවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න. හොඳයි පිටුතුනේ අද දවසේදී මේ උතුම් තෙමගුල දිනයේ 1567 වෙනි වෙසක් තෙමගුල් දවසේදී ඔබගේ විහාරස්ථානය මුල් කරගෙන සිදු කරන පුණ්‍ය කටයුතු තුළ මේ ධර්ම දේශනාවත් සිද්ධ කරන්නට යෙදුණා. ඉතින් විහාරස්ථානයේ දහම් පාසලේ ශිෂ්‍ය නායිකාව, ඒ කියන්නේ ජේෂ්ඨ ශිෂ්‍ය නායක ශිෂ්‍ය නායිකාවගේ දෙමාපියන් විසින් තමයි මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීමට කියන කාරණා මුල් කරගෙන අද මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නට යෙදෙන්නේ. ඉතින් අද දවසේදී මේ රැස් කරගත් ධර්ම දේශනාවේ පුණ්‍ය ධර්මයේ තුලින් රැස් කර ගන්නට දුනා වූ සියලු පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා, දෙවියෝද උතුම් වූ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්. ඒ වගේම රැස් කර ගන්නට දුනා වූ සියලු පුණ්‍ය ධර්මයන් මේ විහාරස්ථානයේ සිට අපවත්වනට එදුන සියලුම නායක ස්වාමීපාදයන් වහන්සේලාටත්, ඒ අපවත්වන සියලු ස්වාමීන් වහන්සේලාටත්, දායකකාරකාදීගේ නමින් මියපරලොයන්ට එදුන සියලු දෙනාට, දායකත්වයේ දරණය නමින් මියගිය සියලු ඇත්තන්ටත් පරලොව ජීවිත සුඛී සුවපත් භාවයේ පිණිසම මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්නේ. ඒ වගේම රස කර ගන්නට එදුන වූ සියලු පුණ්‍ය ධර්මයන් මේ විහාරස්ථානයේ ගරු කටයුතු නායක ස්වාමීපාදයන් වහන්සේටත්, වැඩවාසය කරන්නා වූ අනිකුත් මහා සංඝරත්නයටත් මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. තුනුරුවන්ගේ ආශිර්වාදයෙන්, දෙවියන්ගේ ආරක්ෂාවෙන් රැකවරණී කරගෙන යන්නා වූ ශාසනික කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කර ගන්නටත්, උතුම් දහමින් සැනසෙන්නටත් මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්. ඒ වගේම රැස් කර ගන්නට දෙනා වූ සියලු පුණ්‍ය ධර්මයන් දායකත්වයෙන් දරන්නා වූ ඒ දහම් පාසලේ ජේෂ්ඨ ශිෂ්‍ය නායක නායිකාවන්ගේ දෙමාපියන්ටත්, ඒ දරුවන්ටත්, ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගන්නටත්, ඒ වගේම මේ විහාරස්ථානයේ දායකකාරකාදීන් සෑම දෙනාටමත්, ධර්ම ශ්‍රවණය කළා වූ ඔබ සැමටත් මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. තුනුරුවන්ගෙනන්ත ආශිර්වාදයෙන්, දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාවෙන් රැකවරණයෙන් කරන කියන ධාර්මික දියල්ලක්ම සඵල වේවා. ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. නොබියව සිත චංචල කරගන්න නැතුව මේ විභාග වලට මුහුණ දෙන්න හැකියාව, ශක්තිය, ධෛර්යය ලැබේවා. ඒ වගේම ශ්‍රවණය කරමු, ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම දිනාටම දුක්ඛ නිරෝධ, දුක්ඛ සමුදය නිරෝධ මඟ කියන තුමාර සත්‍ය අවබෝධ කරගෙන සැබෑම සැනසෙල්ල නිවීම සාක්ෂාත් කරගන්න මේ සියලු ධර්මයන් උපකාරයක්ම වේවා කියලා පුණ්‍යන මොදනා වෙන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති.